ඒකත් එකේ ලොස් එක අරමා ඒවත් එක්ක මේ මේ දැන් ඉස්කෝලේ ගියේ නැහැ. එහෙම වෙනද අගෝස්තු විභාගේ තියෙනවා. ඉතින් මිලව මගුලක් දන්න දන්න පොඩි දේවල් වගේ අදන්න. ඕගනික් පුළුවන්. ඕගනික් පුළුවන් මේ මැත්ස් වල පුළුවන් මොකද ඉරියන්? සරල අනුවර්ත චරිතයයි වෘත චරිතයයි පුළුවන්. මේ වෙන මොකුත් බෑ. මේ ඊට පස්සේ දැන් මාර්තුනේ අගෝස්තු විභාගේ. දැන් කරන්න දෙයක් නැති ඉඳ ඔන්න ඒලව කරන්න හිතුවා ඊට පස්සේ. ඇසේ ඒලව ගන්න පටන් ගත්තට පස්සේ ඔය ඊට පස්සේ නම් වැඩ කරා. ඊට පස්සේ ඔය විවිධාකාර පන්ති ගොඩ කර ගියා. තියරි පන්ති, රිවිෂන් පන්ති, මේ මේ MCQ ක්ලාස් නම් රටේ නැති ක්ලාස් වලට ගියා. සමහර ක්ලාස් ඔය අපේ සිට් එකක් එකතු වෙලා මේ එහෙම ගෙවල් වලට ගිහලා කරන ක්ලාස් එකකුත් කරා ඉතින්. මම සතියකට පැය 168ක් තියෙනවා සතියකට. මම පැය 100කට වඩා පන්ති අතුල ඉඳලා තියෙනවා. මේ ඒ කියන සමහරක් ඒවා තේරෙන්නේ නැහැ ඉතින්. ඒ කියන්නේ ඔය එක ෆිසික්ස් පන්ති එක රිවිෂන් එකේ ඒසෙ උදේම MCQ වගේක් කරනවා. MCQ මත 60ක් විතර කරනවා උදේ. එහෙම කරනකොට ඉතින් ඒක ලබන සතිය මේදි කරන්ගෙන ඉනල කියනවා. ඒතර ඒක මම කර මාත් කරගෙන යනවා ඉතින්. ඒසෙ ඒවා කරනවා ඉතින් ඒ මගේ උත්තර වැරදි ඉඳලා හිරලා උත්තරයක් හරිනවා. ඒත් එයා කියන හේතු හින්දා නෙවෙයි වෙන මොකක් හරි වෙලා මම ඒකට ගහලා තියෙනවා. මේ මේ 60ක් කරාම දෙකක් විතර හරියනවා. ඒක කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මොකද ඒ ටික ඔක්කොම අහගෙන ඉඳලා ඉවරලා මේ පුළු පුළුවන් කැලිය අහුලගෙන 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 ගිල්ලි ඉවරලා උඹ කරන්න ගියා. ගිල්ලි ඉවරලා මේ විභාගෙත් ලිව්වා. විභාගෙ ලියනකොට මේ මේ PO paper එක උතර කෙටි ප්‍රශ්න තිබුණේ නැහැ. ප්‍රශ්න 6ක්ද කොහෙද ලියන්න? 8ක් තියෙනවා. 8ෙන් 6ක්ද කොහෙද ලියන්න තියෙනවා. උතර 6ක් කියලා කියන්නේ එක කරලා අහුණු 8යි ගානක් එනවනේ. 50. මේ එතකොට ඒක 2001 paper එක බලන්න ඒකේ තියෙනවා මේ සරරේකාව ගානක් තියෙනවා. පාඨාංක නැතුව අර A1 A2 අනම් මනම් මගුල් දාලා තියෙනවා. දැන් එතකොට විභාග කරනකොට සරරේකාව වෘත්ත එහෙම පුළුවන්. PO ගොඩක් බෑ. මේ පාඩම් දෙක තුනක් තමයි පුළුවන් මේ මේ සරරේකාව සහ වෘත්තේ පුළුවන් ඉතින්. ඉතින් පුළුවන් ටික කරන්න බෑ. ත්‍රිකෝණමිතිය බෑ. ත්‍රිකෝණමිතිය අදටත් බෑ ත්‍රිකෝණමිතිය. මේ මේ ඒකේ මේ මේ දන්න ඒවා දෙක තුනක් නැති තියෙන්නේ. ඉතින් ඒ දෙක හදන්න ඕනේ. වෘත්තේ කැල හැදුවා. සරේකා ගාල හදනවා ඉතින් හදා ගන්න බෑ. පැය කහමාරක් විතර හැදුවා ඒක. ඒසී කන අවතදා ඉතුරු ටික කරා ගල් ඉවලා. දැන් ගෙදරට ගම් මං ගණන් හදා හදා එනවා. මේක කරලා කුණු 2.5ක් විතර ඇත්තේ. මේකට 12ක් විතර ඇත්තේ. ඕම හදා හදා එනකොට ලකුණු තියනවා මේ මේ 23ක් හරිය වගේ ගන්න. නෑ 23ක් නෙවෙයි. 13ක් හරිය වගේ ගන්නක් එනවා. 50යි. 50න් 13ක් වගේ ගන්නක් එනවා මේ එතනයි දෙලන්සෙ නිවාඩුනේ. අද PO තියෙනවා නේද? ඊළඟ දවසේ වැඩක් නැහැ. ඊළඟ දවසේ ඇප්ලයිඩ් තියෙනවා. දැන් දන්නේ ඇප්ලයිඩ් ඔක්කොම ගණන් ටික මේ දවසේ හදුවා. මාස 4ක් 5ක් ඉගෙනගෙන තියෙන්නේ. මාර්තු මාස ජූලි වෙනකන් ඉගෙනගෙන තියෙන්නේ. දන්නේ ඇප්ලයිඩ් ගොඩක් හැබැයි කරලා තිබ්බ ඒක. ඇප්ලයිඩ් ඔක්කොම ටික හදුවා. දන්න ගණන් ඔක්කොම ටික ආයතන හදලා ගිහින් ඊළඟ මේ පේපර් එක කරා. ගණන් 4 මාරක් හදුවා. ගණන් 6ක් නේ 5 මාරක් හදුවා. පහමාරම හරි ඇති. මොකද ඒකට 100ක් තියෙනවා මට ඊට පස්සේ. يعني 100ක අරගෙන 13 12ක් වගේ තියෙන PC 100ක ලකුණු 40 ගානක් තියෙන්න බෑ. මේ හදු පහමාරම හරියන්න ඕනේ. ඒකේ මුකුත් වැරදි නෑ. දැන් මේ මුළු මේ මේ දැන් වින්ඩෝ කියන්නේ දැන් PO paper එක කෙලෙලා ඇවිල්ලා මේ මේක තමයි මම ගත කරපු අමාරුම දවස. මේක දැන් මම අන්තර අන්තිම කාලේ මහන්සි වුණානේ. අන්තිම කාලේ දිවාරය නුබලා මහන්සි වුණා. එහෙම මහන්සිලා නැහැ මම ජීවිත කාලේ කවදාකවත් අද වෙනකම්. එය බුදුමාකාර විදිහට මහන්සි වුණා ඒ කාලේ. පිස්සුවෙන් වගේ වැඩ කරේ. මේ වැඩ කරලා ගිලිලා මේක මෙහෙම ලියලා මේක මෙහෙම කෙලුණාට පස්සේ හරි අමාරු එක දරා ගන්න එතකොට. නිකම්ම ගිලලා ලිව්වා නම් අවුලක් නැහැ. මේ මේක මෙහෙම ගිල්ලා මේ මහන්සිලා ගිහිල්ලා මේ මේක හැම කෙලුණාට පස්සේ හරි අමාරු ඇත්තටම. සීගර ගෙදර ඇවිල්ලා වෙන පෑයක් යහම නිකන් ඉඳලා වෙන කරන් දෙන්න දෙන්න තමයි මේ ටික ඔක්කොම හැදුවේ. හදලා ගිල මේක හැදුවා. හැදුවම මේ මේතර ෂෝක් කඩක් ගෙනා මේක පේපර් ගිල්ලා ගෙද එළියට එනකොට මේ හෝල් එක එළියට එනකොට මේ පන්තියෙන් වගේක් උන් මාව ගණන් ගන්නෑ. උන් මාව දන්නේත් නෑ උන්ගේ පන්තිය කියලා. මේ 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 ගණන් ගන්නෑ කියලා මට අර වෙන පිළිගැනීමක් ඉස්කෝලේ තිබ්බා. නමුත් මේ මම උත්තර ලියන්න ගණන් හදන්න පුළුවන් එහෙම එකක් නෑනේ. මම ඉස්කෝලේ පන්ති ඉඳලාම නෑ. ටර්ම් ටෙස්ට් එකක් අර දීලා නෑ. මේ මේ ඒවත් එක මේ කියන්නේ මගෙන් එන උත්තර මගෙන් කවුරුත් උත්තර අහන මට්ටමේ නෑ.
මම එළියට එනකොට දෙන්නෙක් වුණා මේ මොකද්ද ඔය ගාන? අර මොකද්ද? සරලනුසයද තමයි. සරලනුසයේ ගානක් අහනවා මේ ආර්ථ මොකක්ද දෙන්නේ කියලා. ආර් එන්නේ කියලා නේද? ආර්යක් වහන්න තියෙන්නේ. උඩ තලදීද? මොකද ඔය දෙකේ එකක් මොකක් හරි. එහෙම හොයන් දෙනවා මේ මේ උන්දෙනා එක එකව කියන මේකට මොකක්ද දෙන නම නම් කියනවා. මංගේ ඔකට බින්දු එන්නේ කියලා. උඹව ගණන් ගත්තේ නැහැ හත පහ කරා. උන්ට බින්දු වෙලා නැහැ උන්ගෙන මොකක්ද දෙයක් කිය කිය ඉන්නවා. එලා අපේ පන්ති හිරපියෙක් ධර්මයේ කියලා එකෙක් හිටියා. ඌ වයිලන් රෑන්ක් එකක් ගියා මට මතක නැහැ රෑන්ක් කියන ඌයි. ධර්මයේ ආවදනි යනකොට උගෙන් ඇහුවා. ඌ කිව්වා බින්දු කියලා. සරුන් දෙන්න අර මන්දියන් බලපු යටි මේ ඒක 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 අර මගේ ජීවිතේ අප්‍රසන්නම සිදුවීමක් ඒක. ඒ කියන්නේ මේ මේ දැන් මම කලින් කිව්වා ඌ මාව ගණන් ගත්තේ නැහැ. දැන් මගේ උත්තරේ හරිය ගියාට පස්සේ ඌ එන එන බුදුන් වෙලා බලනවා ඉතින්. මේ වගේ ගස්පරය මොකටද ආශ්‍රය කරන්නේ? මොකුද මේ කියලා මට හිතුණා ඉතින්. මේ ඊට පස්සේ මේ ෆිසික්ස් බෑ විස් කුමාරි කරා ඉතින් එහෙම මේ කුමාරි එකතු කරන් කරා. මේ දන දන ටික කරා. ඊළඟ කෙමිස්ට්‍රි එකත් ලිව්වා. ලීලා අරන් හැබැයි අර මාස ගන්න මහන්සි වුණා. මෙන්න මෙහෙම අපිට chance එකක් කරනවා 21 විභාගේ දින අගෝස්තු මාසේ 22 දින අප්‍රේල් මාසේ. ඉතින් මේ මාස කීපය තියෙන අගෝස්තු මාසේ අන්තිමදා විභාගය ඉවරුනේ. ඊළඟට මේ මාස කීපය යන තියෙන්නේ සැප්තැම්බර් මාසේ ඔව් සැප්තැම්බර් මාසේ ඉඳන් මම රිවිෂන් යන පටන් ගත්තා මැත්ස් වලට ෆිසික්ස් වලට. කිමිස් වලට ගියේ නැහැ. මට හිතුණා මේ 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 ඔගෙන ඉගෙන ගන්න දෙයක. විෂයන් දෙක ඉගෙන ගන්න හිතුණා ඒකත් එක්ක ගියා. විභාග කරනවා කියලා එකක් තිබුණේ නැහැ. මේ ඔහොත් එහෙම ගියා. ගිහලා දෙසැම්බර් නොවැම්බර් හරි දෙසැම්බර් හරි රිසස් ආවා. මම හිතන්නේ නොවැම්බර් රිසස් ආවා. ආව දෙනවා B1යි C2ක් තියෙනවා. දැන් මම ෆේල් වෙනනේ හිටියේ. ෆේල් වෙන හිටියා මේ මේක ඉතින් ඉස්සරහම රිසල්ට් එකක්. ඒ රිසල්ට් එක කලින් දන්නවනේ net එක නම් මම බලන්න පුළුවන් ඒ කාලෙත් මේ ඉතින් හැමෝම දන්නවා මගේ රිසල්ට් එක ඊළඟ දවසේ ආයේ ඉස්කෝලේ යනකොට දකුණ දකුණ එක ආවිල්ලා මාව බදා ගන්නවා ඉතින් මම ෆේල් වෙන්න හිටියේ මේ මේ ඒ කාලේ මේ මට මතක නැහැ රෑන්ක් එක 400 ගානක් වගේ ඩිස්ත්‍රික් රෑන්ක් එක මේ ඒකත් එක්ක මේකට කැම්පස් ඇහුවෙනවා ඉතින් මේ ඒකත් එක්ක අර රෑන්ක් දාපු උන්ට මට මාර පිළිගැනීමක් තිබ්බේදා මේ ඊට පස්සේ ඇමරිකාම කියනවා ආයසරයක් කරහන් කියනවා. ඇමරිකාම කියනවා දකින දකින එකක් කියනවා. ඊයේ ආයෙත් ඉතින් කිමිසිත් පන්ති යන පටන් ගත්තා ආයසරයක් කරන්න ගත්තා. ඊයේ මාස දෙක තුනක් යනකොට මේකට ආවා මේ ජපුර ෆිසිකල්. මට කොළඹ ෆිසිකල් ආවනම් මම යනවා. ජපුර එක ඉතාල නරකයි. ඊට අවුරුදු දෙකක පස්සාර මරාගත්තේ. එක මරුණේ අර කම්පියුටර් ගොළුඩ ගහලා ඒ කාලේ හෙන දරුණු ජපුරේ මාත්‍රිව හැම එකටම පැටලෙන එකක ඉඳ මේ මේ මං හිතුවා අඩියක් පසුපස ගන්න එක හොඳයි කියලා මේ කොළඹාව නම් අතර මම යනවා ආශ්‍රය කිබෑ කරන්න නැතුව මේ මේ ජපුරේ තිබ්බ தත්වෙත් එක්ක අනිත් තුනත් කියන ඉඳ ඉබෑ කරන්න තීරණය කරා ඉතින් අප්‍රේල් විභාගේ තියෙන්නේ ඒ මාර්තු වෙනකොට ඉතින් දන්නවා ඒ තුනක් එනවා කියලා එනේ එහෙ වැඩ කරාම තේරෙනවා ඉතින් ගණග්‍රාම තේනවා රිසල්ට් එක මොකද්ද කියලා මේකේ 75 වල එනවල තේරෙනවා ඇති. මේ සෙකන්ඩ් සයි එක ලිව්වා මේ අයිලන් රෑන්කේ 79ද කොහෙද? මේ ඒක අතේ තියලා ඉඳින් ගියා. ඕකද වුනේ? ඒක ඉතින් තව මේ කතා තියෙනවා ගොඩක් මේ අතුරු කතා ගොඩක් තියෙනවා මේ එකක් තමයි